අයිබුවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවත තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම ප්‍රමිත මහනා මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල බඳුන්කර වංචාවෙන් සිදු වූ පාඩුව අය කර ගැනීමටත් වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් පසුබට නොවන බව ජනපති කියයි. පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමේදී ගරු අග්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරියන මහතුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන ලද පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වී තිබෙනවා. වැරදිකරුවන්ට දඬුවම් පැමිණීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කිසිසේත් මා පසුබට නොවන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ ආණ්ඩු බලය ලබා ගන්නා දිනය ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් යළි ප්‍රකාශයක් අනාගතයේ තීන්දුව කරන මැතිවරණයක් වෙනවා. පෙබරවාරි 11/09 තීන්දුව ගත්තොත් අපි අප්‍රේල් 14 වෙනිදා සමරන කොට ආණ්ඩුව වෙනස් කරන විදිය පෙන්වන්න කළ දෙන්න. පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් අද රාත්‍රී දිවයිනට පන්නලදී 15 හැවිරිදි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතෙක් දිවිනසා ගනී. බැඳුම් කර සිද්ධයෙන් වූ රුපියල් මිලියන 11,145කට වැඩි අලාභය නැවත අයකර ගැනීමට සහ වැරදිකරුවන්ට දඬුවම් දීමට පසුබට නොවන බව බැඳුම් කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය සිදු කරමින් ජනාධිපති මල්ත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළා. ජනාධිපතිවරයා එහිදී පැවසුවේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අල්ලස් පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමටද කොමිසම මගින් නිර්දේශ කර ඇති බවයි. ලැබූ 2018 නව වසර සියලු දෙනාටම සමෘද්ධිමත් වාසනාවන්ත වසරක් වේවා කියලා මම මුලින්ම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අද රටේ ජනතාවගේ වැඩි අවධානයට යොමු වී සාකච්ඡාවට ලක් වී තිබෙන එමෙන්ම ඉතා ඕනෑකමින් බලා සිටින ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම් කර නිකුත් කිරීමේදී 2015 සහ 2016 කාල සීමාව අතර කාලය තුළ අක්‍රමිකතා සහ දූෂණ සිදු වූ බවට ඇති වූ චෝදනා පැමිණිලි සහ ජනමතය සැලකිල්ලටගෙන මා විසින් පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ ඊට අදාළ ඉදිරියේ ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 2017/12 30 වන දින ඉහතකී කොමිෂන් සභාව විසින් මා වෙත බාර දෙනු ලැබුවා. මෙම වාර්තාව මේ වන විටත් නීතිපතිතුමා වෙත මා විසින් බාර දී ඇති අතර ඉදිරියේදී වාර්තාවේ නිර්දේශ මත අපරාධ සහ සිවිල් නඩු පැවරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දූෂණ කොමිසම හරහා සිදුවිය යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් කර ඇත. මහ බැංකු ව්‍යුහය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඍජු බැඳුම් කර නිකුතුවේ හා බැඳුම් කර වෙන්දේසියේ වාසි හා අවාසි වාර්තාවේ පැහැදිලි කර තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් මහතාගේද බැංකු නිලධාරීන්ගේ සහ වෙනත් සමහර බාහිර පුද්ගලයින්ගේද සහභාගිත්වය හරහා පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගම විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බව මෙහි සඳහන් වෙනවා. පරීක්ෂණයේදී හෙළි වූ තත්ත්වයන් අනුව ද්විතීය වෙළඳපළේ ගනුදෙනු වලින් පර්පෙචුවල් සමාගම ලබා ඇති වාසිය ආම වශයෙන් මිලියන් 11,145ක් වන අතර ඒ අතරින් සේවා යෝජක භාරකාර අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන් 8,529ක් හෙවත් බිලියන් 8.5කට වඩා වැඩි වෙන බව වාර්තාවේ සඳහන් වෙනවා. මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් තුළින් බැඳුම් කර වෙන්දේසියවලට මැදිහත් වී ඇති අතර අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදා දීමට වගකී යුතු වන බවද වාර්තාවේ සඳහන් වෙනවා. මෙම ක්‍රියාවන් මගින් එක්තරා පාර්ශවයකට වාසි ගැනීමට හැකි වී ඇතැයි තීරණ වී තිබෙනවා. මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත් කිරීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බවත් වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමේදී ගරු අග්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරියන මහතුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන ලද පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වී තිබෙනවා. මෙම කරුණු කෝප් කමිටුව ඉදිරියේද තිබුණු හේයින් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවට එතුමා පැහැදිලි කර තිබෙන බව කොමිෂන් වාර්තාව සඳහන් කරනවා. ඇලෝසියස් පවුලට අයත් හා ඔවුන්ගේ පාලනයට නතුව තිබූ
World and Row සමාගම විසින් Penthouse තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණාකර මහතා වෙත වගකීම වාර්තාවේ සඳහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොමිෂන් සභාවට බොරු අසත්‍ය සාක්ෂි දීම සඳහාද නඩු පැවරිය යුතු බව මේ වාර්තාවේ සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් අදාළ මුදල් අය කර ගැනීම සිවිල් නීති කෘත්‍යයන් පැවරීම මගින් ඉටු කර ගනී. එහෙත් එය කල්ගත වන ක්‍රියාමාර්ගයක්. විකල්පයක් ලෙස මෙම මුදල් අය කර ගැනීමට පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු සම්මතයෙන් පසු වේගවත්ව අදාළ මුදල් අය කර ගැනීමේ හැකියාවක් ඇති බව කොමිසම යෝජනා කර තිබෙනවා. අප ඒ සඳහා එකඟ වෙනවා. සිදුවී ඇති අලාභය රුපියල් මිලියන 11,145කට වැඩි ප්‍රමාණය නැවත අය කර ගැනීමටත් වැරදිකරුවන්ට දඬුවම් පැමිණීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කිසිසේත් මා පසුබට නොවන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අවසාන වශයෙන් විශේෂයෙන් කිය යුත්තේ මෙම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඒ අනුව මහජනයාට විවෘත වාර්තාවක් බවට පත් කිරීමටත් අදාළ කටයුතු විධිමත් හා නීත්‍යානුකූලව සිදු කිරීමට නීතිපති තුමාගේ උපදෙස් අනුව ඉදිරියේදී කඩිනමින් ඒ අවශ්‍ය කටයුතු සිදු වන බව. එවැගේම මෙම කොමිෂන් සභාවට අදාළ නොවන විශේෂයෙන්ම බාර දෙන ලද මීට පෙර මා විසින් පත් කරන ලද තවත් කොමිෂන් සභාවක වාර්තා කොමිෂන් සභාවල කටයුතු අවසන් වී මා වෙත බාර දී තිබෙනවා. එම වාර්තා සම්බන්ධයෙන් මේ වනිටත් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව සහ අනිකුත් ආයතන දෙපාර්තමේන්තු පොලිසිය නඩු පැවරීම මේ වන විටත් කර තිබෙන අතර මීට දින දෙකකට පෙර බාර දුන් වාර්තාව අපි මේ සතියේම බාර දෙන බව නීතිපතිතුමාට මෙහිදී සඳහන් කරන්නට ඕනෑ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කෙරෙන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතුයි. තවත් යමක් මා අවසාන වශයෙන් කිව යුතුයි. මේ කොමිෂන් සභා පත් කිරීම තුළ ඇතැම් දේශපාලන අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබඳවත් කිසියම් දේශපාලන පක්ෂයක් මුල් කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිෂන් සභා මා විසින් පත් නොකළ අතර මේ මම සඳහන් කළ කොමිෂන් සභා දෙකේම පරීක්ෂණ කටයුතු නිර්දේශ ඒ තොරතුරු මත ඉදිරියේදී ක්‍රියා කිරීමේදී නීතිමය ක්‍රියාමාර්ගවලදී නඩු පැවරීමේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම පුජ්‍යලයින් වගඋත්තරකරුවන් බවට පත් වී තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එම නිසා කිසියම් එක් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන හෝ කටයුතු නොකරනවා වගේම අධිකරණයේ කොමිෂන් සභාවල අපක්ෂපාතිත්වය සහ ස්වාධීනත්වය පිළිබඳවත් අපි සතුටු යුතු අතර මේ සඳහා අපි සියලු දෙනාම අවශ්‍ය සම්පූර්ණ සහයෝගය මේ කටයුතු ක්‍රියාත්මක කිරීමට ලබා දෙන බව ප්‍රකාශ කරන්නට ඕනේ. සියලු දෙනාටම ස්තුතියි. දවසේ පුවත මේ අතර බැඳුම් කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද අදහස් පළ වුණා. අපි හිතනවා ජනාධිපතිවරයාට තියෙනම අයිතියක් මේ කොමිෂන් සභා වාර්තාවෙන් නියම කරපු කාරණා ක්‍රියාවට නගලා මේ හොරුන් හෙළිදරව් කරන්න. ඔවුන්ට අනුබල දීපු අයට මන්ත්‍රීවරු සම්බන්ධව කියවෙනවා, මාමල බෑන්ල පිළිබඳව කියවෙනවා, රටේ ඉහළ වගකීම් දරපු අය ගැන, මුදල් අමාත්‍යාංශ භාර අය ගැන කියවෙනවා. නිසා අපි ජනාධිපතිතුමාට කියනවා රටට ආදර්ශයක් දෙන්න හොරකම් කරපු සියලු මුදල් නැවත අත්පත් කරගන්න ඕන. අත්පත් කරගෙන මේ සා විශාල බදු බරක් ජනතාව මත පටවලා නොමරා මරණ ක්‍රමය නිමා කරන්න හොරාකාපු අයගෙන් මේ මහජන ධනය අනිවාර්යෙන් අත්පත් කරගන්නට ඕන. ඔවුන්ගේ දේපල රාජසන්තක කරලා හරි ඒ සීලු දෙනාට තරාතිරම නොබලා නිසි දඬුවම් ජනාධිපතිවරයා මේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ට අනුව රටේ නීතිය පාවිච්චි කරලා සිද්ධ කරන්න ඕන කියලා අපි ජනාධිපතිතුමාට සිහිපත් කරනවා. ඇමතිවරු කොමිස් විදියට ගෙවල් ගත්ත හැටි, ඇමතිවරු නිලධාරීන්ට බලපෑම් කරපු හැටි, මහා බැංකුව අධිපතිවරයා බැඳුම් කර වංචාවට අවශ්‍ය පසුබිම හදන් නිලධාරීන් මාරු කරපු හැටි, නිලධාරීන්ට බලපෑම් කරපු හැටි, ඇමතිවරු සොරකම සාධාරණීකරණය කිරීමට පොත් ලිව්ව හැටි, මැති ඇමතිවරු පාද සටහන් යොදමින් සොරකම සැඟවීමට උත්සාහ දරපු හැටි මේ සාක්ෂිවල තිබෙනවා. අල්ලස් කොමිසමට හෝ නීතිපතිට නඩු පැවරිය හැක්කේ මෙම තොරතුරු නිල වශයෙන් ඔවුන්ට ලැබුණොත් පමණයි. ඒ නිසා මෙම කොමිෂන් වාර්තාවේ උපලේඛනයක් විදියට සමස්ත සාක්ෂි සටහන් ලබා දුන්නොත් පමණමයි කොමිසමේ රාජකාරිය සාර්ථකව පරිපූර්ණව අවසන් කළා වෙන්නේ. ඔය අතරේ ඊයේ කඩිමුඩියේම බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිතුමාට බාර දෙනවා. කවුරු හරි රාජපක්ෂ කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් ඊට අදාළ උපරිම දඬුවම දෙන්න අපි ඒකට විරුද්ධවන්නේ නැහැ. හැබැයි ආක යන කොමිසම් සභාවක් ඉදිරියට ගෙනල්ලා ලංකා ඉතිහාසයේ සිදුවුණු දැවැන්තම වංචාව යටපත් කරන්න ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් අපි ඒකට විරුද්ධයි.
කඩුවෙන් වහන්න බැරි තරමට අලියා ලොකුයි කියන එක අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. බැඳුම් කර මාහොරාව ගෙනල්ලා ජනාධිපති කොමිසම හොරකම කරේ කොහොමද කියලා අහගත්තා. මම අද පැහැදිලිව කියනවා දේශපාලන අධිකාරී ඉහළ නිලධාරීන්ව බේරාගෙන නිලධාරීන් 3-4 දෙනෙක් පිටේ මේක වැරද්ද පටවලා මේක අවසන් කරනවා. ඒ වගේම මේ වார்த்தාව නීතිපතිට යොමු කරනවා කිව්වා. පෞගිය කාලේ නීතිපතිව අරලියගහ මන්දිරයට ගෙනල්ලා මේ සම්බන්ධව කතා කරා. එතකොට නීතිපතිවරයාට බලපෑම් කරන ආණ්ඩුවක වார்த்தාව ගිහම ඒ සැකය මේ රට තුලද මිනිස්සු අතර මතුවලා තියෙනවා. ඒ නිසා අධිකරණය ගැන අපේ විශ්වාසය තිබුණත් මේ චෝදනා පත්‍ර ගොනු කරන විදිය කොයි විදියටද කරන්න කියන ගැටලුව අපිට තියෙනවා. බොන් වංචාව පිළිබඳ කොමිසමේ වார்த்தාව ජනපතිවරයාට බාර දීලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ අවම යුතුකම මේ පරීක්ෂණ වார்த்தාව පාර්ලිමේන්තුව හැමෝට ලබා දීමයි. පළාත් පාලන මැතිවරණයේදී කිසියම් ආසනයක් පරාජය වුවහොත් එම ආසන සංවිධායකගේ දුහුරයද අහිමි වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ අද පෙරවරුවේ පැවති වැඩමුළුවකදී. එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ වැඩමුළුවක් අද පෙරවරුවේ සිරිකුත පක්ෂ මුලස්ථානයේදී පැවතුනේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශීලාචාරව කැම්පේන් එක කරන්න කිව්වා. අපේ පක්ෂයේ වැඩපිළිවෙල ජනතාවට තේරුම් කළ දීලා සංවර්ධනේ ඉස්සරහට අරගෙන පුළුවන් කණ්ඩායමක් පත් කරන්න කියලා තමයි කිව්වේ. අපේ පක්ෂයේ ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. අද රට පාලනය කරන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය. අනිත් පක්ෂ ඔක්කොම දෙකට තුනට කැඩලා. බිදිලා ඉන්න කට්ටියට පළාත් පාලන ආයතන දීලා වැඩක් නැහැ. එයාට සංවර්ධනයක් කරන්න බෑ. පක්ෂ බලපෑමක් උනේ බඳුම් කරේ කිව්වේ. ඒතකොට අද වාර්තාගෙන ජාතික පක්ෂ ප්‍රකාශයක් කරනවා. අපිත් ඉන්නේ ප්‍රකාශය කරනකම්. මොකද අපිත් දූෂණයට විරුද්ධයි. අපි බලමු තා වාර්තා පිටපත් අපිට හම් වෙලා නැහැ. අගමැතිතුමා විශේෂයෙන්ම කියලා මොකක් හරි උපදෙස් දුන්නාද? ඔව් දුන්නා. එතුමා පැහැදිලිව කිව්වා මේ අපේ සංවිධායක ධූරත් රඳාපවතින්නේ මේ මැතිවරණ ජයග්‍රහණයේ උඩ කියලා. ඉතින් මම හිතන්නේ අපගේ සංවිධායක ධූර රැකගන්න නම් අපිට මේ මැතිවරණ අපිට ජයග්‍රහණය කරන්න වෙනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පරස්පර අදහස් පළ කළා. ආසනේ පරාජයට පත් වුණොත් ඒගොල්ලගේ ආසන සංවිධායකකම් මයින් කරනවා කියලා. පරාජය ගැන මම හිතන්නේ සිරිකුතේ නම් කතා වුණේ නැහැ. ඔය අනිකුත් පක්ෂ මූලස්ථානවල හොඳට කතා කරන්නේ නැති පරාජය ගැන. පැහැදිලිවම කිව්වා ආසන සංවිධායක ධුර නිවත් කරලා ශක්තිමත් වූ කණ්ඩායම් වල දෙනවා කියලා. මෙවර මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාවිත නොකළ යුතු නම් ඒ පිළිබඳ රාජපක්ෂ මහතා ලිඛිතව දැනුම් දිය යුතු බව කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. මෙවන විට මතුවී ඇති පොහොර ගැටලුවට විසඳුමක් ලෙස අද රාත්‍රියේ පාකිස්තානයෙන් පොහොර මෙට්‍රික් ටන් 40,000ක් මෙරටට ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. පාකිස්තානයෙන් පොහොර අපනයනය තහනමක් පනවල තිබුණා පහුගිය කාලවකවාන. අධිකාර ජනාධිපතිතුමා මේ පිළිබඳව පාකිස්තානු අග්‍රාමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරලා ඒ පොහොර ටන් 40,000 ගේන්නේ අද රාත්‍රියේ ගෙනාපුවාම ඒක සඳහා විශේෂ අවසරයක් වරාය ලබාගෙන ලොරි 200කින් එම නැවේ තිබෙන පොහොර ප්‍රමාණය කෙලින්ම අදාළ ප්‍රදේශවලටම යවන්න පුළුවන් විදිහ වැඩපිළිවෙලක් දැන් සකස් කරලා තියෙනවා. පොල් පිළිබඳවත් මම කියන්න කැමතියි අපේ දිස්ත්‍රික්කයේ පමණ පොල් ගස් ලක්ෂ 2ක් මැරිලා තියෙනවා මේ නියඟය නිසා. ඒ නිසා තමයි රුපියල් 100ට විතර පොල් ප්‍රමාණය ගිලා තින්නේ. නත්තල් සමයේදී ওই කියන පොල් මද ලංකාවට ආනයන කරලා පොල් මිල පහත දාගන්න බැරි වුණා. ඒ වගේම පොල් 65ට ටික කාලයක් දීලා ඒක කරගන්න බැරි වුණා. ඔබතුම හැමදාම පොල් ත්‍රිකෝණයේ ජීවත් වෙන නිසා අර මැරිචි පොල් ගස් ගැන කතා කරනවා. අමතුමනි මොකද්ද වැඩපිළිවෙල? 1920 ගණන් වල හදපු පනතේ තියෙන තත්වයන් එක්ක ලංකාවට පොල් ආනයනය කරන්න බැහැ. ඉතින් ඒක වෙනස් කිරීම තුළ විතරයි මේකට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි තීන්දුව අරන් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකට තව කාලයක් යයි. ගියාණ්ඩු තිනකොට මේ පොහොර මිල ගොඩක් අඩුවෙන් ලබා දුන්නා. මේ ආණ්ඩුව ආවට පස්සේ පොහොර මිල 2500ට වැඩි වුණා. දැන් මේ තියෙන පොර ඉඟත් එක්ක පොර මිල 3300යි පොල් පොර මිලක්. ඒත් ගන්නත් නැහැ. ගොවින්ගේ අතර මුදල් ලබා දුන්නාට වාණිජ භෝගවලට පොර සානාධාරයක් ලැබුණේ නැහැ. පොර මිල වැඩි වුණයි කියලා ඔබතුමාට කියන්න බෑනේ. පොර මිල වෙනසක් උනේ නැහැ. ඇත්තටම උනේ මොකක්ද? රුපියල් 350ට මේ වෙක දුන්නේ එක. අපි ඒක අයින් කළා. ඊට වඩා මුදලක් අපි අතර දුන්නා. දැන් මේ වෙලාවේ තියෙන්නේ ඒ සහනයේ ප්‍රශ්නයක් නෙවෙයි. පොර ඉඟයක්. 12යි 18 කැබිනට් හමුවේදී ඔබතුමා යෝජනා කරනවා පවුල් අයවැය ඒකකයක් ස්ථාපිත කරන්න. ඒ පවුල් අයවැය ඒකකයේ ස්ථාපිත කරාද? ඒක නම් අහන්න ඕනේ මේක. අගමැතිතුමා තමයි කියලා තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ යෝජනා කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒකෙම තියෙනවා අමැතිතුමා මේ සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවා. ඒ කමිටුව පිහිටුවා. ඔව් ඒක පිහිටුවා.
අමතුම මේ මූල්‍ය අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ගේ විදේශ සංචාර සහ ඒ සඳහා විධිවිධන් කළ දෙන මුදල් ප්‍රමාණය පිළිබඳ ආණ්ඩුවක් ආවොත් එම සබල්නවා කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ප්‍රකාශ කරලා තියෙනවා. නාමල් රාජපක්ෂ මහතාට බොහොම බය ඇති ඩුබායි වල account වල ගණන් හොයාගෙන එනවාට ඒගොල්ලෝ. ඒවා දැන් හෙවෙනවා. අනිත් එක මිග් ගනුදෙනුවේ සියලුම document දැන් අතට හවුවගෙන එනවා. ඒවා ගත්තාම බලමු අපි ඒගොල්ලෝ ආණ්ඩුව ගන්න හැටි කොහොමද කියලා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහලා තිබ්බා ඒකට උත්තර දුන්නෙත් නැහැ. මේකට උත්තර දෙන්න බෑ කිව්වා කියලා තමයි කියලා තියෙනවා. ඒ රහසිගතේවා දෙන්න බැඳිලා නැහැ. ඒගොල්ලන්ට හොයා ගන්නත් ඕනේ. කොයි ඒවද දැන් අහුවෙලා තියෙන්නේ කොයි වෙලාවක් නැත්තේ. දැසිර එමතුමා හිටපු ජනාධිපතිතුමාගේ ඡායාරූපයේ අයිති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද නැත්නම් පොදු ජන පෙරමුණටද? ඒක දැන් කාටවත් අවශ්‍ය නැහැ නේ. කාටවත් අයිති නැහැ. ඒක දැන් රිටයර්ඩ්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කැමති නැත්නම් එතුමාගේ පින්තූරය අපි පාවිච්චි කරනවාට මේ පක්ෂයේ ප්‍රචාරණයට. ඉතින් එතුමාට අපිට ලිපියක් එවලා අපිට දැනුම් දෙන්න පුළුවන් මගේ ෆොටෝ එක කරුණාකරලා මේ පක්ෂයෙන් ඉවත් කරන්න කැරි මොකක් හරි කියන්න එපැයි. එහෙම නැති තාක් දුරට අපි ඉතින් ඒක යොදවනවා. ඉතින් අපි හිතන්නේ තවමත් එතුමා අපේ පක්ෂයේ අනුශාසක කියලා. සම්මුතිවාදී ආණ්ඩුවේ කාලය දීර්ඝ කරන්න ඔබතුමාලා සාකච්ඡා කරනවද? මේ ඡන්දෙන් පස්සේ අපි ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න පුළුවන්. ඔබතුමාලා ඇවිල්ලා සම්මුතිවාදී ආණ්ඩුව අවුරුදු දෙකකට පිටවෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරයා මැදිහත් වෙලා දෙසැම්බර් 30 පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය ජනතාව ලබා දුනොත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද වන විට ආණ්ඩුව වෙනස් කිරීමේ ක්‍රමය පෙන්වන බව පාර්ලිමේන්තුවන් ෆ්‍රී ඩලස් අලහපිරුම මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ගිවිසුම අත්සන් කරලා රටට කිව්වේ අවුරුදු දෙකකට අත්සන් කරයි කියලා. අපි මේ ගැන ප්‍රශ්න කරාම කිව්වා නෑ දෙසැම්බර් 31 වෙනිදා දක්වා මේක දීර්ඝ කරා කියලා. දින 3ක් මේ වෙනකොට එක්ස්පයර් වෙලා. එතකොට දෙසැම්බර් 31 වෙනිදාන් පස්සේ මේ ගිවිසුමෙන් අයින් වෙනවා. අපි අපේ ආණ්ඩුවක් හදනවා කියලා මරදුන්නු අපේ බොහෝ මිත්‍රයෝ තුල දැන් දකින්න තියෙන්නේ සුසානයක නිහඬියාව. මේ ආණ්ඩුවට හරියටම තව දවස් 6කින් අවුරුදු 3ක් පිරෙනවා. 47ක් හිටපු එක්සත් ජාතිපක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරලා තමයි ඒ ආණ්ඩුව පීඩුවේ. අද ඉඳලා හරියටම දවස් 36කින් මේ රටේ අනාගතය තීන්දුව කරන මැතිවරණයක් එනවා. මේකෙන් ආණ්ඩුව පෙළන්න පුළුවන්. පෙබරවාරි 11 වෙනිදා තමන්නාසලා මේ තීන්දුව ගත්තොත් අපි අප්‍රේල් 14 වෙනිදා සංස්කෘතික මංගල්‍ය සමරන කොට මේ ආණ්ඩුව වෙනස් කරන විදිය තමන්නාසලට පෙන්වුම් කරලා දෙන්න. ආණ්ඩුව මේ කාල පරිච්ඡේදයේ අසාර්ථකම ආණ්ඩුවක් බවට පත් වෙලා හමාරයි. මධ්‍යම බැංකුවට පාලනය කරගන්නට බැරි ආර්ථික අර්බුදයේ උත්සන්න භාවය ආණ්ඩුව තුළට ගලලා ගිහිල්ලා ආණ්ඩුවට ප්‍රශ්න විසඳගන්න බැරි බව හොඳට පේන්නේ මහා කන්නෙට පෝර දෙන්න බැරි ආණ්ඩුවක් බවට පත් වෙලා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරේ ඡේද මාවතේ ප්‍රබලම වරායක් බවට පත් වෙච්ච මාගන්තුට වරාය විකුණලා ගත්ත ඩොලර් මිලියන 300 ගත්තේ අවුරුදු 10ක දරුවෙකුට උපන්දිනයට වාහනයක් පුංචි සෙල්ලම් භාණ්ඩයක් ටොයි කාර් එක අරගෙන උඩ පැන්නා වගේ තමයි. අර සංගක්කාරලාට ඕක ලැබුණාම අහිරි දෙකෙන් අල්ලන ගිල්ල ළඟ ඉන්නේ කාට දීලා යනවා. බයිලා නැටුවේද? එහෙම රටක් මේ මැතිවරණය මිශ්‍රස පාවිච්චි නොකර ලියලා තියාගන්න රටේ ඉතුරු සම්පත් සියල්ල කුණුකොල්ලට විකුණලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පා දිස්ත්‍රික්කයේ ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡාව ගම්පා උඩුගම්පලදී පැවැත්තුණා. දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා මාධ්‍ය හමුවකදී ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඔය දයාසිරි ජයසේකර ඇමතිතුමා වර්තමාන ජනාධිපතිතුමාට බැනලා ජනාධිපති වුණයින් පස්සේ තමන්ගේ තනතුර ලබා ගැනීම සඳහා දන ගහලා වැඳලා පත්වීම ලබාගත් ඇමතිවරේ. ඒ නිසා එතුමා ගැන මුළු රටේම ජනතාව මේ විදිහට දන්නවා. එහෙම දෙයකට આવොත් ඒකට මූණ දෙන්නත් අපි ලෑස්ති පිට ඉන්නවා. ඔබතුමාලා මෙමෙ මැතිවරණයෙන් පස්සේ පොදු ජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ඔක්කොම එකහුව වෙනවද? නෑ අවශ්‍ය නෑ. මොකද අපි බහුතර മന്ത്രി සංඛ්‍යාවක් අපි ලබා ගන්නවා. ආණ්ඩුවේ කට්ටිය තව මේ පක්ෂයට එකතු වෙනවා නම් තව කොච්චර කල් දීලා තියෙනවද? උපක්‍රම ප්‍රසිද්ධිය කියන්න බෑ. ගම්පා රැස්වීමට આવම දකින්න පුළුවන් වෙයි. මහින්ද සුලක රට පුරා ගියා වගේ මේ රැස්වීමාලාව යනකොට මාධ්‍යයට දකින්න පුළුවන්කම ලැබේ. පොහොට්ටුව වටා එක්ව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ බහුතරයක් මෙවැනි විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව ඇති බව පක්ෂ භාණ්ඩාගාරික අමාත්‍ය SP දිසානායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. අපි විශාල උත්සාහයක් ගත්තා අපේ විපක්ෂයේ ඉන්න ඒ අපේ මිතුරන් ටිකත් එකතු කරගන්න. ඒ එකතුව ඒ විදිහටම කරගන්න බැරි වුණාට අපිට විශාල වශයෙන් සම්දාන අයත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙන්න පටන් අරගෙන තියෙනවා. එනිසා මම ඔබතුමාලාට කියන්න කැමතියි මේ සැරේ අපේ හිතපු පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක එළියට ගියේ කණ්ඩායම තමයි අපේ පක්ෂෙන් ගියේ පුංචිම කණ්ඩායම. එතකොට ඡන්දයෙන් පස්සේ මොකක් වෙයිද? ඡන්දයෙන් පස්සේ අපි දිනයි පළාත් සභානගත බහුතරයක් පොට්ටු පක්ෂයේ දිනපු අය සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා බැඳේ. හිතපු ජනාධිපතිතුමා විශ්‍රාමයයි. එක්සත් ජාතික පක්ෂයත් එක්ක කිසි සම්බන්ධයක් නැති වේද බලපාලනයේ පස්සේ තියෙනවා. ඒක අපි තීන්දුව කරලා නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක මේ ආණ්ඩුව කරනවා. වැරදි තමයි ඒක එතුමගෙම යන්න උනන්නේ. එතුමගේ පියා, එතුමගේ බාප්පා, එතුමගේ ලොකු තාත්තා, එතුමගේ වැඩිමහල් සහෝදරවරු මේ සියලු දෙනා පක්ෂයේ හිටපු අය බණ්ඩාරනායකවරුන්ට වගේම මේ පක්ෂයේ උරුමයක් තියෙන කෙනෙක්. ඉතින් එතුමා එහෙම කරද්දි අපි මොනවද කරන්නද? අපිට ඕක එච්චර කලබලයක් නැහැ. අපිට ওই ඡන්ද කාලේට ඔහොම ඒවා ඕන තරම් වෙනවා. ඕනස ඒක ඔච්චර කලබල නැහැ. ඒක හිමීට පක්ෂමන්දිම කරදවර ඇසලා තීන්දුවක් ගයි. ඒ නිසා අපි හෙටත් අනාගතෙත් උත්සාහ කරන්නේ එයයි අපේ කොටට ගන්න. එයයි අපේ අය. එයයි අපේ මිත්‍රයෝ. එද අපි කලබල වෙන්නේ නැහැ ඔකට. ඒක අපි 11 වෙනිදාට බලමු. මේ දවස්වල පුදුම සතුටකින් ඉන්න කට්ටියක් ගැන ගීතා කුමාරසිංහ හිටපු මන්ත්‍රීතුමිය කියනවා. ඒ කට්ටිය කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. හොරකම් කරපු හොරු, තක්කඩිකම් කරපු තක්කඩින්, මැරකම් කරපු මැරයන් නැවත ඒවා කරන්නේ නැහැ කියලා ප්‍රතිඥා දෙන්නට ඕන. නැවත ජනතාව ඉස්සරහට යන්න නම් අපි හොරකම් කරලා මැරකම් කරලා තක්කඩිය විදිහට වැඩ කරලා නැති නිසා අපිට ජනතාව ඉදිරියට ඕන එලක රැකදාවලක යන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂේ නායකයින්ට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න බෑ. අපි හොරකම් කරේ නැහැ කියලා. අපි නිවැරදියි කියලා. නාස්තියට දූෂණයට එරෙහිව ඡන්දෙ ඉල්ලනවා කියලා කියන්න පුළුවන් තව පක්ෂ තියෙනවා. එහෙම තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. මේගොල්ලෝ ගහලා තියෙන පෝස්ටර් ගම හැමතැනම ගම දෙන්න දීලා බලන්න. ඊයේ පෙරේද මගේ නැන්ද කෙනෙක් කියනවා අපි දැන් මේ බඩුල ඇසි කරන උන්ට ගම දීලා අපි ගමෙන් යන්න කියලා. 88 89 කාලේ උන් ගම ගත්තා. තුන්ඩු කැලෙන් ගම පාලනය කෙරුවා. උන් දැන් ඉල්ලනවා ගම දෙන්න කියලා ආයේ වැඩේ දෙන්න තමයි. පොදු ජන පෙරමුණ. ඒ කවුද සභාපති? GLP රිසමතු. මෛත්‍රීපාල සිසිල මහත්තයාගේ ෆොටෝග්‍රාෆ් එක ගන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ උඩින්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ෆොටෝ එක ගන්නවා එක්සත් ජාතික පක්ෂේ උඩින්. දැන් පොදු ජන පෙරමුණේ ෆොටෝ එක ගන්න උන කාගේද? GLP රිස මහත්තයාගේ. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ෆොටෝ එකක් ගන්නවා. එතුමා මේ පක්ෂ සභාපතිද? මහින්ද මහත්තයා බැන බැන එලවන්න උදව් කරපු අය දැන් මහින්ද මහත්තයා රූපේ දානවා. ඒ මොකටද? මහින්ද රාජපක්ෂ වයිති මේ රටේ ජනතාවට. එබැ නැතුව මේ නන්නත්තර වෙච්ච පක්ෂවල නෙවෙයි. කොළපාට ආණ්ඩුවක් දකින්න හිටපු අපිට බලන බලන තන පාට පාට දකින්න වෙලා තිබෙනවා. ආණ්ඩුව කොළපාටයි කියලා බලාපොරොත්තුෙන් හිටපු අපිට පළාත් සභාව නිල් පාටට පේනවා. හැම ප්‍රාදේශීය සභාවක්ම නගර සභාවක්ම නිල් පාටට පේන්නේ. ඒ නිසා මේක නිවැරදි කරගන්න තියෙන හොඳම අවස්ථාව පෙබරවාරි 10 වෙනිදාට උදා වෙනවා. ප්‍රාදේශීය සභාවල් නගර සභාවල් ටික කොළපාට කරලා දෙන්න කියලා මම තමුන්නාස්ලන් ඉල්ලනවා. සිරිකුතේ සුවපහසු මෙට් එක නිදාගෙන ඉන්නකොට ඒ වගේ හිණ පේන්න පුළුවන්. බැඳුම් කර හොරකම කරලා මුළු රටම දන්නවා කවුද අද හොරකමේ කප් ගහලා තියෙන්නේ කවුද කියලා. ඒ හොරුන්ව රකින්න නෙවෙයි අපි මේ සටන කරන්නේ. ආණ්ඩුව පෙරලන්න මුළු රටම සූදානම් කියන පණිවිඩය දෙන මැතිවරණ තමයි මේ මැතිවරණ. නම නෑ චන්දලයිස්තු. අලියට කලින් කතර ගැහුවා නම් මේ කාන්තාවත් ඒ සභාවට යයි. බලන්න කොච්චර ලස්සනද කියලා. එතුමිය මතක් කරලා කිව්වා දැන් තමයි නියම විදියට කාන්තාවන්ගේ පිළිගැනීම ඇවිල්ලා තියෙන්නේ කියන එක. ඒක මටවත් කල්පනා වුණේ නෑ. සතුට වැක්කිරෙනවා. වරාය විකුණන සල්ලි ටික අරගෙන මහා බැංකුවට දාගන්නකොට මාර සතුටක්. අපිට දැන් සීතලයි වගේ සතුටක් ඇවිල්ලා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට බැන්නා. වරායේ ගල් තියෙනවා කිව්වා. මේක බොරුවට හදාපු වරායක් කිව්වා. ඒ වරාය විකුණන සල්ලි ගන්නකොට අම්මේ තියෙන සතුට.
සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව ලබා දුන් තීන්දුවට සයිටම් විරෝධී කිසිදු පාර්ශවයක් එකඟ නොවූ බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සඳහන් කළා. කෙසේ වුවත් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ හර්ෂද සිල්වා මහතාගේ කමිටුව ලබා දුන් තීන්දුවට සියලු පාර්ශව ඒක මතිකව කැමැත්ත පළ කළ බවයි. මේගොල්ල කරන්න හදන සැලසුම තමයි සයිටම් ආයතනයේ වත්කම් සබ්කෝ කියන සමාගමට පවරනවා. ඒ සමාගම යටතේ සයිටම් ආයතනයේ දැනට ඉන්න ශිෂ්‍යංග අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම සිද්ධ වෙනවා. ඒකත් එක්ක තව කතාවක් එනවා. ඒ තමයි නියුකෝ කියන අලුතෙන් ශිෂ්‍යයන් බඳවා ගනිමින් අලුතෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විදිහට පවත්වාගෙන යන ආයතනය. මේ ස්ලිට් එකේ මෙඩිකල් ෆැකල්ටි කියන එක තමයි මේ නියුකෝ කියලා කියන්නේ. දෙකේම කලමනාකාරීත්වය පැවරෙන්නේ කාටද? ස්ලිට් ආයතනයට. අවසානයේ සිද්ධ වෙන්නේ මොකද්ද? සයිටම් ආයතනයේ සියලු දේපළ වත්කම් ස්ලිට් ආයතනයට පවරා ගන්නවා. මේක කරනවයි කියලා අපි කලින් දැනගෙන හිටියා. මේකේ තියෙන මේ තවත් විහිළු සහගත කාරණා ගොඩාක් තියෙනවා. දෙසැම්බර් 31ට කලින් රෝහල රජයට පවර ගන්නවා කියලා. දැන් රටටම අඬ බෙර ගහලා රට පුරා පෝස්ටර් ගහලා අර අස්සම් කරපු හොරගිවිසුම මොකද්ද? දෙසැම්බර් 31ට කලින් කොහොමද රජයේ හෙදපත් වීම දුන්නේ නෙවෙල් ප්‍රාන්දු රෝහලට? දැන් ඒ රෝහලට අන්න රජයේ රාජ්‍ය ලාංඡනයේ තියෙන සිරින්ජ ඇතුළු රසායනාගාර උපකරණ මේ සියල්ල නෙවෙල් ප්‍රාන්දු රෝහලට එනවා. අපි හර්ෂද සිල්ල අමතිවරයාට ඉතා පැහැදිලිවම කියනවා සයිටම් හොරෝපාදි කඩේට විරුද්ධව සටන් කරපු කිසිදු පාර්ශවයක් මේ හොර යෝජනාවලිය පිළිගන්නේ නැහැ. දැන් ඔබතුමා නොවැම්බර් 8 වෙනිදා ලබා දුන්න පොරොන්දුවක් තියෙනවා. දැන් ඒ පොරොන්දුව කඩ කරලා අපිට කොලේ වහලා මේ හොර උපාධි කඩ ඉස්සරහට පවත්වාගෙන යන්න කටයුතු කරනවා නම් අපිට කියන්න තියෙන්නේ අර රාජිත සේනාරත්නලාට, ලක්ෂ්මන් කිරියල්ලලාට, SB දිසානායකලාට ඒ දේශපාලන කුණුකූඩේට වැටිච්ච ඉරණමම ඔබතුමාටත් තත්වෙනයකට නවත්තන්න බැරි වෙයි. හිම කරන්න නැතුව මේ සෙල්ලම දිගට යනවා නම් ආණ්ඩුවටත් වැඩ වරදිනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. හර්ෂද සිල්වා අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළානේ සයිටම් වෙනුවට පිළිතුරක් හම්බ වෙනවා කියලා. නමුත් කිරියල්ල අමාත්‍යතුමා මේ පසුගිය සතියේ වෙනත් ප්‍රකාශයක් කළේ හර්ෂද සිල්ලාගේ කමිටුවේ වාර්තාව තිබුණේ සයිටම් පිළිබඳ ප්‍රශ්නේ විතරයි. ඒකට අවසානයේදී තීන්දුවක් ගත්තා. සියලුම පාර්ශ්විකව ඒකමතිකව තමයි මේ තීන්දුව ගන්නෙ. දෙක තියෙන්නේ වෛද්‍ය සභාව. තීන්දුව ගන්න ඕනේ මේ ළමයින්ට මොකද කරන්න කියලා. ඒකට ඇත්තටම හර්ෂද සිල්ලාගේ කමිටුවේ සම්බන්ධයක් නැහැ. GMO කියනවා GMO කැමති විදියට මේ ප්‍රශ්න විඳින්නේ නැත්නම් රජය පෙරලනවා කියලා. මේ CEO ගේ හිටියන්නේ විස්තන සාකච්ඡාවේදී. ඒ අවසාන වාර්තාව අරගෙන ඉවත් වෙන කොමිටියක් නැහැ ඊට පස්සේ. එවැනි ප්‍රකාශය තමයි කියන්නේ. දැන් සයිටම් එකේ හිටපු වෛද්‍ය ශිෂ්‍ය අමතුමා ස්ලිට් එකේ දානකොට ඒක දඩ විදියට විරුද්ධයි. කවුද? GMO එක. ඒක GMO එකේ මතේ නේ. GMO එක කියන්නේ නායකයෝ කීප දෙනෙක්ගේ වෛද්‍යවරුන්ගේ නෙවෙයි. ඔබයාලෙත් හිරු ප්‍රවෘත්ති සමගින් මීතොට මුල්ල කසල කන්ද නායාමෙන් අහිමි වූ නිවාස හා ඉඩම් සඳහා සාධාරණ වන්දිල්ලා කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය අද විරෝධතාවක නිරත වුණා. ඒ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාකරුවන් අද පෙරවරුවේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පැමිණියේ විරෝධතා පාගමනකින්. එවැනි විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර කැරළි මර්ධන ඒකකයේද කැඳවා තිබුණා. තම නිවාස හා ඉඩම් සඳහා සාධාරණ වන්දි ලබා දීම, කසලකන්ද නායාමෙන් වසා දැමුණු මීතර මුල්ල රාහුල විද්‍යාලය යළි ආරම්භ කිරීම හා කඩිනමින් කසලකන්ද එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස විරෝධතාකරුවන් මෙහිදී ඉල්ලා සිටියා. පසුව එම ස්ථානයට පැමිණි මීතර මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට විරෝධතාකරුවන් මෙම ගැටලු ඇතුළත් ලිපියක් බහර දුන්නා. ඒ වෙනකොට අපේ ඉඩම් සඳහා අපිට වන්දිලා නැහැ. හැබැයි ඒ වෙනුවට රූපවාහිනිය වල ඇඩ්වර්ටයිස්මන්ට් දානවා මීතර මුල්ලේ කුණු කන්දේ ප්‍රශ්නේ විසඳුවා ඉක්මනින් විසඳු ප්‍රශ්නේ කියලා. ඊට අමතරව මේ රටේ මහ බැංකුව ඇතුළු අනේ හැම ආයතනයක්ම කොල්ලකමින් ඉන්නවා. මේ කොල්ලකන්නේ කාගේ සල්ලිද? මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල වියදම් කරන්න කාගේ සල්ලිද? අපිට වන්දි ගෙවන්න තියෙන සල්ලි. දැන් මාස 9ක් කිට්ටු වුණත් අපේ වන්දි ගෙවන්න නැතුව මේ බලධාරීන් ඇටිකේ කකු ගුඩු වගේ ඉන්නවා. මරික්කාර් කියන මන්ත්‍රීවරයා අවුරුදු දෙකකට කලින් මාසෙන් විසඳනවා මාස දෙකෙන් විසඳනවා කියලා අපිට පොත් පෙරළුවා. අන්තිමට ඇත්තේ අප්‍රේල් මාසේ කුණු කන්ද පෙරළුවා. දැන් එනවා ගම් පෙල්ලන්න. අපි මේවට රැවටෙන්නේ නැහැ. නාද වන්දිය පාස් වෙලා තිබුණ කොට නැගිලා ලස්සදා පයි ලස්ස පාළුවයි
නැත්තම් රජයේ ඉදමකට මෙතන කොළොන්නාවේ තියෙන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉදම අපි අනිවාර්යයෙන්ම අපේ තියෙන පර්ලිස් ගානට අපි ගෙහිලා අපිට දීපු ගාන හැටියට සිමෙන්තියෙන් ගයක් හදන්න බෑ අපි ලෑලි වලින් ගයක් හදා ගන්න අනිවාර්යයෙන්ම පන්නල ජයගම ප්‍රදේශයේදී පෙම්වතෙකු සිය 16 හැවිරිදී පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර ඔහුද සිය දිවි හානි කරගෙන තිබෙනවා. 16 හැවිරිදි පාසල් සිසුවිය සිය බාල සහෝදරිය සමග නිවසේ සිටින අතරතුර අද පසරුවේ පැමිණි තරුණයා ඝාතනය සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා. මියගිය තරුණිය පන්නල ජයගම වඩුමුණේ ගෙදර ප්‍රදේශයේ පදිංචි කාරණියක්. 27 දිවියේ බවට සැක කරන පෙම්වතා දෙම ස්ථානයේදීම සිය දිවි හානි කරගෙන තිබෙනවා. මේ වන විට අනාවරණ කරගෙන ඇත්තේ ඔහු හලාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටයි. සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කළ අතර පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. හැටන් පන්මූර් වතුයායේදී පුද්ගලින් 7 දෙනෙකුට පහර දුන් දිවියා අල්ලා ගැනීමට අද දිනේ පුරා විශේෂ මෙහෙයුමක් දියත් කළද එය සාර්ථක වූයේ නැහැ. දිවියා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් ප්‍රමාදව පැමිණි බවට ප්‍රදේශවාසීන් චෝදනා කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. හැඩන් පන්මූර් වතුයායේ තෙදළු නෙළෙමින් සිටි කාන්තාවන් ඇතුළු පුද්ගලින් 7 දෙනෙකු දිවියෙකු පහර දීමෙන් ඊයේ තුවාල ලැබුවා. දිවියා අල්ලා ගැනීමට ඊයේ පසුරුව දක්වා මෙහෙයුම් අධ්‍යයත් කළත් එය සාර්ථක වූයේ නැහැ. සිද්ධියෙන් තුවාල ලැබුවන් දික්කෝයේ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබුව අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අද නාවලපිටියේ මූලික රෝහල වෙත මාරු කරවා තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ දිවියා අල්ලා ගන්නාතෙක් වතුකම් කරුවන් වැඩවර්ජනයක නිරත වන බවයි. දිවියා අල්ලා ගැනීමට දෙවන දිනටත් වනජීවී නිලධාරීන් අද පෙරහුරේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ අතර එම අවස්ථාවට පශු වෛද්‍යවරුන් සම්බන්ධ නොවී සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ විරෝධය පළබුණා. දවස් පහ ඇතුළත මේක අල්ලලා ඕනේ. පොඩි ළමයි පාවා මේ පාරේ පයින් යන්නේ. අනිවාර්ය වනජීවී නිලධාරියෝ මේකට වාය කියන්න ඕනේ මේකට. ඩොක්ටර් තාම මූණ වදනවා. පැය 14 දෙනෙක් ඩොක්ටර් කොහෙද ඉන්දියාවද එන්නේ? ලන්ඩන් එකද එන්නේ? ලංකාවේ එන්නේ? ඉතින් ඇයි මේ විසඳුමක් දෙන්න බැරි? කෙසේ වෙතත් දිව්‍ය අල්ලා ගැනීම සඳහා උඩවලවේ සිට විශේෂ කණ්ඩායමක් අද දහවල් පන්මූර් වැතියට පැමිණියා. එහිදී ඔවුන්ටද ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. ඔයාට ගන් තිනවා ඔයා ෂූට් කරන්න බය ආයේ මෙතන තියෙන අර 3 දිනක් ඉන්නවනේ ඔයාට ෂූට් කරන්න බය ආයේ මම කිව්වේ අපේ ටීම් එක ගෙනවා අපේම කොයි මොකදද යන්නේ දවස් කීයද මෙතන ඔයා කිව්වේ මේ දෙකට එන්න කිව්වා මේක ඇවිල්ලා නම් බඩු නෑ නෑ දෙන්නවා අනුතුරුව වනජීවී නිලධාරීන් පශු වෛද්‍යවරුන් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රදේශය පුරා දිව්‍යා සේවීමේ කටයුතු අද පසුරුව දක්වා සිදු කළත් එය සාර්ථක වූයේ නැහැ. දිව්‍යා නිර්වින්දනය කර අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් විශේෂ උගුලකටව අල්ලා ගැනීමට කටයුතු කරන බව මෙහිදී වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා. උපතින්ම දෘශ්‍යාබාධිතව උසස් පෙළ ඉහලින් සමත් වූ නිවුන් සොහොයුරියන් 2 දෙනෙකු පුත්තලමෙන් වාර්තාවනවා. ඔවුන්ගෙන් එක් අයෙක් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ඇත්තේ දිස්ත්‍රික්කයේ ඉහළම ස්ථානයක් හිමිකර ගනිමින්. පුත්තලම බත්තුළු ඔය ප්‍රදේශයේ පදිංචි මෙම නියුන් සොහොයුරියන් 2 දෙනා සිය උසස් අධ්‍යාපනය හැදෑරුවේ පුත්තලම සිංහල මහාවිද්‍යාලයෙන්. බත්තුළු ඔය කනිෂ්ඨ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හදාරා ඉහලින්ම සමත් වූ ඔවුන් 2 දෙනා බෙල් ක්‍රමයට උසස් පෙළ හැදෑරුවේ කලා අංශයෙන්. සඳුනි කේශලා තමිල් උපතින්ම දෘශ්‍යාබාධිත වන අතර රුක්ෂානි මේකලා තමිල් හට තරමක් දැස් පෙනුනත් ඇය පාද අප්‍රාණික වීමකින් පෙළෙනවා. සඳුනි කේශලා ඒ සාමාර්ථ 3ක්ගෙන සරසවි වරම් ලබාගෙන ඇත්තේ දිස්ත්‍රික්කයේ 8 වැනියා වෙමින්. රුක්ෂානි මේකලා බී සාමාර්ථ 3ක් ලබාගෙන තිබෙනවා. කොච්චර අභියෝග ආවත් මම ඒ අභියෝග වලට නොබිව මුහුණ දීලා ඒ අභියෝග හැම එකක්ම ජය ගත්තා. ඉතින් දැන් මට මේ ජයග්‍රහණය ගැන ලොකු සතුටක් තියෙනවා. ඉස්කෝලේ ගුරුවරු ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම සීයත් පොත්පත් කියවලා දුන්නා. ඉතින් මට මේ ලබාගත් ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මෙම දැරියන්ගේ මව්පියන් ගොවිතැනෙන් සිය ජීවිතය සරිකර ගන්නා අතර ඔවුන්ගේ මුත්තණුවන්ද අධ්‍යාපන කටයුතු සඳහා මහත් පිටුබලයක් ලබා දී තිබෙනවා. ගොවිතැන් කරලා ඒකෙන් තමයි අපි නඩත්තුයගෙන ඉන්නේ. විශ්වවිද්‍යාලයට වරම් ලැබිලා තියෙන කවුරු හරි ඉන්නවා නම් අපිට අත් උදව්වක් දෙන්න ඒක මම අගේකට සැලකනවා. කිරිබත්ගොඩ හුණුපිටිය නගරයේ වෙළඳසල් පෙළක අද අලුයම ගින්නක් හටගත්තා. වෙළඳසල් හිමියන් චෝදනා කළේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බවයි.
කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය නගරයේ තාවකාලිකව ඉදිකර තිබූ වෙළඳසැලක මෙම ගින්න හටගෙන ඇත්තේ අද අලියම තුනට පමණ. කිරිබත්ගොඩ පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපවත්වා තිබෙනවා. ගින්න හේතුවෙන් ජීවිතහානිය අතුවාල කිසිවක් වාර්තා වී නොමැති අතර සිදු වූ අලාභයද මෙතෙක් තහවුරු කර නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන ලබනවා. අදාළ වෙළඳසැල් හිමියන් සැකපල කරන්නේ මෙය කිසියම් පිරිසක් විසින් සිදු කර ඇති බවටයි. අනේ මහත්තයා අපි බොහොම අසරණ මිනිස්සු. අපි මේකෙන් තම වේලක් කෑවේ. මේක කවුරුහරි කරපු හරිම අසාධාරණ වැඩක්. මෙයා මේටි ඉස්සලන් දැන් මාස ගානක ඉඳන් මේවා කඩන්න දැඟලුවා. කොමල ගිහිල්ලා මේක බේරගත්තේ. දැන් ඒ බැරිම තැන තමයි මේ අන්තිම මොහොත තමයි මේ ගිනි තියලා තියෙන්නේ. ඉනි ගන්නකොට මම උඩ නැගලා ඉදිකොල ටික අයින් කරලා වතුර කෑල්ලේ අද්දිත් වතුර කෑල්ල එක දාලා මම නිමා ගත්තා කඩේ. මේක කවුරුහරි පැට්‍රල් දාලා මොනාරි කරලා ගිනි තියලා. අපි කියන්නේ මේ කඩ ටික අයින් කරනවා නම් අපි සාධාරණයක් කරන්න. ගින්නෙන් එළවලු වෙළඳසැලක් සහ පළතුරු වෙළඳසැල් 9කට හානි සිදුුණා. අද පසර්වේ රැස් වූ වෙළඳසැල් හිමියන් දැඩි ලෙස ඉල්ලා සිටියේ ඔවුන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසටයි. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. ඇත්තලවලින් කළ පළඳනා ළඟතබා ගැනීම සම්බන්ධයෙන් අත්තරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරින් දෙදෙනා දැඩි කොන්දේසේ මත අද අපමත මුදා හැරුණා. එම පළඳනා සඳහා යොදාගත් ඇද්දල සම්බන්ධයෙන් DNA වාර්තාවක් ලබා ගන්නා ලෙසද මහව මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කළා. පළාත් පාලන මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 253ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා පුහුල හේන කොට්ටාසෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරඟවදින අපේක්ෂකයෙක් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටියදී කණංකේ පොලිසිය නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තා. රියනතුරක් සිදු කර පලා යමින් සිටි මෝටර් රථයක් කොළඹ නුවර මාර්ගයේ කිරිල්ලවල ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් රියදුර ඇතුළු සිව් දෙනෙකු තුවාල ලැබුවා. නීතියෙන් තහනම් කර ඇති පොලිතින් නිෂ්පාදන භාවිත කරන සහ අලෙවිකරන පුද්ගලින් සොයා මධ්‍යම පරිසර අධිකාරියේ වැටලීම් ඒකකය අද පිටකොටුව ප්‍රදේශයේ වෙළඳසැල් පරීක්ෂා කළා. වවුනියාව පැරණි බස් නැවතුම් පොළ විවෘත කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සේවි විග්නේශ්වරන් මහතා කළ නියෝගයට එරෙහිව වවුනියාව වෙළඳ සංගමය අද කැඳවා තිබූ හර්තාලය අසාර්ථක බව හිරු වාර්තාකරුවන් පවසනවා. මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවලින් අනතුරුව දින තුනක් පුරා ක්‍රියාත්මක වූ වැඩවර්ජනය අත්හිටුවීමට උතුරු පළාත් ලංගම සේවකින් තීරණය කළා. අම්බලන්ගොඩ අකුරල දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් තියුණු ආයුධයකින් පහර දී ඔහු ගමන්ගත් යතුරුපැදියද ගිනිතබා විනාශ කර තිබෙනවා. පාසල් නිලැඳුම් වෙනුවට වවුචර් ලබා දීම සහ පාසල් පෙළපොත් විකිණීමට එරෙහිව රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් අද වැල්ලමඩම පරිසර ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. හිරු රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයෙන් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබගේ ජංගම දුර කතන ජාලයට අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලියමුවන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.